හතලිස් දෙහවරදි ප්‍රියන්ත කන්දගේ අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස සෞදි අරාබිය බලපිටත්ව යන්නේ තම පවුලට බලපා ඇති අගහිගකම් වලට පිළියමක් සෙවීමටයි. එෙහිදී සෞදි අරාබිය ඉදිකිරීම් සමාගමක ස්කැවෙටරිය දුරෙකු ලෙස සේවය කරන ඔහු නැවතී සිටින නවතන් පොලේ ශ්‍රී ලාංකික තරුණීන් පිරිසක් සමග ඇති වූ ගැටුමකින් එරට පොලිස් අත්අඩංගුවටපත්ව පසුගියදා නිදහස් වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ගැටුමෙන් නවතන් පොලේ සිටි තරුණීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රියන්තගෙන් අදාළ සිද්ධියට වන්දි ලෙස රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රියන්ත සිය බිරිඳ අමතා නිවස උගස් කර හෝ එම මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි බිරිඳ ලයිව් ටේට් වෙත පැවසුවේ. මට ඇතර මගේ උගස් තියාලා තියෙන්නේ. මං කොහොම වැඩිපුර සල්ලි අරගෙන ගිහේ බේරගත හැකි ප්‍රියන්ත මං ඔයාව බේරගන්නම් ඉස්සරින්. අපි පස්සේ පුංචි ගයක් හදාගමු ප්‍රියන්ත මට කෝල් කරලා කිව්වා. පස්සේ අපි ගයක් ගමු සල්ලි එක්කව කරගෙන මට කම්පැනියේ වැඩ කරන්න පුළුවන්. සදා මේ විදියට මේව කතා කරගත්තොත් කියලා එයා කිව්වා මට යනවායි කියලා කම්පැනියත් එක්ක කතා කරන්න. කතා කරලා මට කෝල් එකක් ගන්නම් කිව්වා කෝල් එකක් ගත්තේ නෑ. එම මුදල සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 11ට පමණ සිය බිරිඳ සමග කතා කළ ප්‍රියන්ත පිළිබඳ ඊයේ පස්වරුව වනතුරුත් කිසිදු තොරතුරක් එම ඥාතීන්ට දැනගැනීමට ලැබුණේ නැහැ. දැන් ඊයේ දවල් 11 වෙනකන් අයියා කතා කරා. ඊට පස්සේ අයියා කතා කරන්නේ 11න් පස්සේ ඉඳලා එයා අපට කලින් කතා කරා. කලින් කතා කරලා කිව්වා එයා හිරේ ඉඳලා ආවට පස්සේ එයාට කරදර කරනවා. මේ තුවාල කරපු එයා කාමරෙන් එළියටවත් බහින්න දෙන්නේ නැහැ. කරදර කරනවා මට මෙහෙ ඉන්න බෑ කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා ඔෆිස් එකට ගිහිල්ලා කියන්නේ කියලා. ඊට පස්සේ එයා ඔෆිස් එකට කිව්වම කියලා තියෙනවා උඹ කරගත්ත දෙයින්ද ඔහෙටම වෙලා හිටපන් කියලා. ඒ ඉන්නකොට තමයි මේ කරදරේ වෙලා තියෙන්නේ එයාට. ඒ අනුවයි ප්‍රියන්ත කන්දගේ සිය නවතන් පොලේ වහලේ ගෙලවැලලාගෙන මිය ගිය බවට එම නවතන් පොලේම සිටි පුද්ගලයෙකු දැනුම් දී ඇත්තේ. ඔවුන් සිය දිවි නසාගත් බව කියන ප්‍රියන්තගේ ඡායාරූපයක්ද පවුලේ ඥාතීන්ට යොමු කර තිබුණා. අර තුවාල වෙච්ච එක්කෙනා තමයි කාමරේ ඉඳලා තිබ්බේ. අපේ අයියා ගහපු එක්කෙනානේ. ඔව්. අර පිළියම් ඇදිච්ච එක්කෙනා. ඌ සමහර විට පිටින් කට්ටිය ගෙන්නලා ඌ අර එදා අයියට බනිනොත් මං අහන් හිටියේ මේ ඌ අයියට කියනවා මේ තෝ දන්නේ නැගෝ මම මෙහෙ අවුරුදු 16ක් කිව්වා මට පුළුවන්කෝ මෙහෙ බංගලියෙකුට කියලා තෝ මේ වාස්ප කරන්න මං අහගෙන හිටියේ ඌ බනින ෆෝන් එකෙන්. කෙසේ වෙතත් මෙම මරණය සැකසහිත බවයි ඔවුන්ගේ පවුලේ ඥාතීන් පවසන්නේ. ඌ මට සාධාරණ ටෙස්ට් කරලා දෙන්න. අනේ පොඩි පුතා හොයනවා තාත්තා. අනේ ආහිල්ලල මරාලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අප සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා. දැන් සුමානගර දෙවියන් කලින් මොකද ඒගොල්ලෝ කට්ටිය මේ ලංකාවේ කට්ටිය පාටියක් දාලා මොකද එතන ගහගෙන තියෙනවා. ඒ ජුකුබට කුමාරෝ කියලා මේගොල්ලන් පොලිසියෙන් ඇරෙස්ට් කරලා තියෙනවා. බෙල්ල වල දාගත්ත කියන එකනත් ඒ එක්කෙනෙක්. එයාව පොලිසියෙන් පස්සේ මෙයා නිදහස් කළා ඒවලා තියෙනවා. නිදහස් කළා ඒවලා දවස් දෙකකට පස්සේ තමයි පීඩී ගහන කරගත්ත කියලා කියන්නේ. අපිට හරියට ඒක එහෙමද කියලා හරියටම කියන්න බෑ. මොකද තාම පොලිස් වාර්තාව අපිට හම්බ වෙලා නැහැ. පොලිසියෙන් ඔය කියපු දේ තමයි දෙන මොකද ඒගොල්ලන් පොස්ට්මෝර්ටම් කරලා මම රිපෝට් එකක් දෙන්නේ. මොකද මේ හේතු නිසා තමයි මරණය කියලා. ඒක පළවෙනි කාරණා දෙවෙනි එක තමයි හතර දෙනෙක් පතරංගුවට ගත්ත කියලා අපිට පොලිසියෙන් දැනුම් දීලා තියෙනවා.